Hi everyone, you are warmly welcome to Samanyapa YouTube channel. අද දවසේ මේ පාඩමේදී අපි කතා කරන්නේ ඉදිරිදා භාවිතයේ අත්‍යවශ්‍ය වන වාක්‍ය 10ක් සම්බන්ධව. නමුත් පාඩමේ මුලින් ඉඳන් අවසානයේ දක්වා රැඳී සිටින ඔයාට බොහෝ දේවල් ඊට අමතරව ඉගෙන ගන්න හැකියාව තියෙනවා. Number 1. He hasn't come yet. He hasn't come yet. ओहु तावम ऐविल्ला ने, ओहु तावम ऐविल्ला ने, या ताम ऐविल्ला ने, मिन्ने में विद्यता अपितु कियां द सिद्ध बिनो, ताता ताम ऐविल्ला ने, father hasn't come yet, अम्मा ताम ऐविल्ला ने, mother hasn't come yet, मिन्ने में विद्यता अपितु आवश्यक कर विद्यता वेने साक्षात्य कर गाने पुलवा, दें बलन, come came come මෙන්න මෙතන past participle form එක තමයි අපි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම has කියන ක්‍රියාවේ ප්‍රධාන අවස්ථා තුනක් මම මෙතන දීලා තියෙනවා. මොකද මුලින් ඉඳන් ඉංග්‍රීසි විධිමත්ව ඉගෙන ගන්න ආශා කරන උනන්දුවක් දක්වන අය වෙනුවෙන් තමයි ඒ දී කරලා තියෙන්නේ. ඒත් එක්කම ඔයා දැනගන්න ඕන දෙයක් තියෙනවා. මෙතන yet කියන පදයෙන් අදහස් කරන්නේ තවම කියන අර්ථය. still කියලා තව පදයක් තියෙනවා තවම කියන අර්ථය ගැනීම සඳහා. නමුත් මේ දෙක භාවිතා කරන ආකාරයේ යම් වෙනසක් තියෙනවා. still කියන වචනය අපි පාවිච්චි කරන්නේ බොහෝ වෙලාවට ඇතාර්ථේ වාක්‍යවල. නැතාර්ථේ වාක්‍යවල සහ දැන් මේ වාක්‍යයත් නැතාර්ථේ වාක්‍යම් බලන්න hasn't come. ඒ නිසා අපි පාවිච්චි කරලා තියෙන්නේ yet. ඒ වගේම ප්‍රශ්නාර්ථයේදී නැත්තම් ප්‍රශ්නාසන කොට ඇත හෝ නැතාර්ථයෙන් ප්‍රශ්නාසන කොටත් ඔබ still වෙනුවට බහුලව පාවිච්චි කරලා යුත්තේ yet කියන පදය. මෙන්න මේක තමයි මේ පද දෙක අතර තියෙන වෙනස. ඔබ දැන් දන්නවා still පාවිච්චි කරන්නේ කොහෙටද? එහෙම නැත්නම් yet පාවිච්චි කරන්නේ කොතින්නද කියලා. Okay, let's look at the second sentence. අතන ඉන්න මිනිස්සයා කවුද? Who's that man over there? අතන ඉන්න මිනිස්සයා කවුද? Over there අන්න අතන. Okay, විරුද්ධාර්ථය over here. Over here. මෙන්න මෙතන. Over there අන්න අතන over here මෙන්න මෙතන who's that man over there නතන ඉන්න මිනිස්සයා කවුද this chair is very low this chair is very low මේ පුටුව ගොඩාක් පහතයි මිටි ඒකේ අර්ථය සඳහා තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ l o w low ඔයාලා දන්නවා තවත් low කියලා වචනයක් තියෙනවා l a w low ඒ low එක තමයි නීතිය And also, you should know the opposite word of law. High is the opposite word of law. Low කියන වචනේ විරුද්ධ පදය high. Low පහළ high ඉහළ. Low level high level. ඒකනේ low level road high level road කියලා පාවිච්චි කරන්නේ. එහෙනම් මේකත් අපි දැනගන්න ඕනේ. ඒ වගේම මෙතන වචනය chair. මේ වචනේ පොඩි කාලේ ඉඳන් අපි උච්චාරණය කරන්නේ chair කියලා. නමුත් නිවැරදි උච්චාරණය chair. ඒ වගේම මෙතන c අකුර ඉවත් කළොත් ලැබෙන වචනේ h a i r hair. නමුත් කුඩා කලපටන් අපි ඒකටත් කියන්නේ hair කියලා. You can use bench instead. ඒ විනුවට ඔයාලට bench කියන වචනයත් පාවිච්චි කරන්න පුළුවන්. This bench is very high. මේ බංකුව ගොඩක් උසයි. This bench is very low. මේ බංකුව ගොඩක් මිටියි. මෙන්න මේ විදිහට අපිට අවශ්‍ය කරන විදිහට මේ දේවල් නිර්මාණය කරලා පාවිච්චි කරන්න ඔයා ඉගෙන ගන්න ඕනේ. I don't want any advice or help. I don't want any advice or help. මට අවශ්‍ය නැහැ කිසිම අවවාදයක්වත් උදව්වක්වත්. මට අවශ්‍ය නැහැ කිසිම උදව්වක්වත් අවවාදයක්වත්. Want, wanted, wanted. මෙතනදී මම W A N T want කියලා ටිකක් ඇදලා කියන්නේ නැහැ. නමුත් අපි පොඩි කාලේ ඉඳන් මේක කියන්නේ එහෙම තමයි. නමුත් දන්නවද ඒ තමයි ඇමරිකන් ප්‍රනන්සියේෂන් එක. want ටිකක් ඇදලා කියන එක. නමුත් බ්‍රිටිෂ් ප්‍රනන්සියේෂන් එක want. ඉතින් ඔයා මේ දෙආකාරයේම හොඳින් දැනගෙන ඉන්න. I don't want any advice or help. He is looking for a job. He is looking for a job. look for යමක් සොයනවා. He is looking for a job. ඔහු රස්සාවක් හොයනවා. ඔහු රැකියාවක් හොයනවා. She is looking for a job. I am looking for a job. They are looking for jobs. මෙන්න මේ විදිහට අපි වාක්‍ය වෙනස් කරමින් නිර්මාණය කරන්න පුරුදු වෙන්න ඕනේ.
You are stronger than I expected. You are stronger. Oba vadat shaktimat. Strong shaktimat. Stronger vadat shaktimat. Strongest shaktimatma. You are stronger. Oba vadat shaktimat. Than vada. Expected balapurutuna. Than I expected. Mama balapurutunata vada oya shaktimat. You are stronger than I expected. Oh, you are stronger than I expected. Oh, mang hituwata wada oya gudak shaktimat. Hodai. Me welawedi ogulu danagannu one expect kiyana wagema ingrisi bhashawi nithara bhavita wena tawat wacana dekak tiyenawa. Boho welawata meka apita patlena. E nisa mama hituwa oyalata e wacana thuna ganath kiyala denna. Expect balaporuttu wenawa. Expect balaporuttu wenawa. E wacane aarambha karana vidiya thamai deweni ekak. නමුත් වෙනසක් තියෙන හොඳින් බලන්න except හැර except කියලා කියන්නේ හැර ඒත් එක්කම තව වචනයක් තියෙනවා accept කියලා පිළිගන්නවා බාර ගන්නවා expect බලාපොරොත්තු වෙනවා accept හැර accept පිළිගන්නවා නැත්නම් බාර ගන්නවා ඉතින් මේ වචන ගැනත් ඔයා හොඳින් දැනගෙන ඉන්න ඕනේ he works like a slave He works ohu weda karai like a slave like a slave wahalek wage slave kiyanne wahala enan like a slave kiyanne wahalek wage like kiyano kemathi kiyanna e wageema english bhashave thawa arthayak tiyenawa wage kiyana arthaya emana he works like a slave ohu weda karanawa wahalek wage pahedilida itim me Like a slave කියන වගේ phrases නිර්මාණය කරගන්න පුළුවන් සාමාන්‍ය භාවිතයට. දැන් බලන්නකෝ like a slave කියන්නේ වහලෙක් වගේ. එතකොට අපි කොහොමද කියන්නේ relevek වගේ කියලා. Like a monkey, බූරුවෙක් වගේ. Like a donkey, අඹ ගෙඩියක් වගේ. Like a mango, මලක් වගේ. Like a flower, සුරංගනාවියක් වගේ. Like an angel, මේ දේවලුත් අපි මතක තියාගෙන යමු ඊළඟ වාක්‍ය මොකක්ද කියලා බලන්න. I didn't expect him to be so strong. මම බලාපොරොත්තුුනේ නෑ expect. දැන් ඔයගොල්ලෝ වචනේ දන්නවා. expect බලාපොරොත්තු වෙනවා. I didn't expect. මම බලාපොරොත්තුුනේ නෑ him ඔහු to be so strong. ඔච්චර ශක්තිමත් කියලා. ඉතින් මුළු සමස්ත වාක්‍යෙම තේරුම තමයි මම බලාපොරොත්තුුනේ නෑ ඔහු ඔච්චර ශක්තිමත් කියලා. I didn't expect him to be so strong. අපි කොහොමද කියන්නේ මම බලාපොරොත්තුුනේ නෑ ඔහු එච්චර නරකයි කියලා. එතකොට මේ strong කියන පදේ වෙනුවට bad කියන වචනේ දාන්න. දාලා මෙහෙම කියනවා. I didn't expect him to be so bad. මම බලාපොරොත්තුුනේ නෑ ඔහු ඔච්චර දුර්වලයි කියලා. එතකොට අපි පාවිච්චි කරනවා weak කියන වචනේ. මතක තියාගන්න මෙතනදී පාවිච්චි කරන්නේ weak කියන වචනේ. I didn't expect him to be so weak. මම බලාපොරොත්තුුනේ නෑ ඇය ඔච්චර මෝඩයි කියලා. මෝඩයි කියන්න අපි පාවිච්චි කරන්නේ foolish කියන වචනේ. him වෙනුවට අපි පාවිච්චි කරන්න උනේ her කියලා. I didn't expect her to be so foolish. I didn't think mama hituwe ne I didn't think mama hituwe ne issala kiwe I didn't expect mama balaporuttune ne I didn't think mama hituwe ne it would be so expensive mama hituwe ne eka ichchara ganan wei kiyala ann ehemai eka kiyanne mama hituwe ne eka ichchara miladikai kiyala I didn't think it would be so expensive kohomada kiyanne etakota මම හිතුවේ නෑ ඒක ඉතර ලාභයි කියලා. ඉතින් එතකොට expensive වෙනුවට ඔයා cheap කියන වචනේ පාවිච්චි කරන්න. I didn't think it would be so cheap. මම හිතුවේ නෑ ඒක ඉතර හොඳයි කියලා. I didn't think it would be so good. මම හිතුවේ නෑ ඒක ඉතර නරකයි කියලා. I didn't think it would be so bad. මම හිතුවේ නෑ ඒක ඉතර බරයි කියලා. එතකොට අපි heavy කියන වචනේ මෙතින් පාවිච්චි කරනවා. I didn't think it would be so heavy. Expensive කියන වචනේට තවත් සමාන ಪದ තියෙනවා ඉංග්‍රීසියේ. ඒ තමයි එකක් තමයි costly ඒත් එක්කම කවුරුත් හිතන්නේ නැති ಪದයකුත් තියෙනවා. D E A R
අපි ලිපියක් ලියද්දී ආමන්ත්‍රණයක් කරද්දී දිය කියලා පාවිච්චි කරන්නේ අන්න ඒකෙම අර්ථයක් තියෙනවා මිල අධිකයි ගණන් වැඩි කියන අර්ථය. එහෙනම් expensive කියන පදයට සමාන පදසේ costly ඒ වගේම dear කියන වචනයක් මතක තියාගෙන ඉන්න. These children know මේ ළමයි දන්නවා more ගොඩාක් more than වඩාත් වැඩි ප්‍රමාණයක් more than ගොඩාක් වැඩියෙන් we did at their age ඔවුන්ගේ වයසේදී at their age කියන්නේ ඔවුන්ගේ වයසේදී එහෙනම් මගේ වයසේදී at my age ඇගේ වයසේදී at her age ඔහුගේ වයසේදී at his age අපේ වයසේදී at our age මෙන්න මේ විදිහට ඒ ෆ්‍රේස් එකත් කටපාඩම් කරගන්න. ඒත් එක්කම මතක තියාගෙන ඉන්න මෙතන did කියන්නේ කළා කියන අර්ථය සඳහා නෙවෙයි. මෙතන යොදන්න අවශ්‍ය වුණේ no කියන ක්‍රියාපදයේ අතීතයේ වන new කියන ක්‍රියාපදයයි. නැවතත් එකී ක්‍රියාපදයේ යොදනවා වෙනුවට ඒ new කියන ක්‍රියාපදයේ හැදිලා තියෙන ආකාරය ස්ටඩි කරන්න අධ්‍යයනය කරලා බලන්න. සේම අතීත කාල ක්‍රියාවක්ම new යනු අතීත කාලයට අයිති ක්‍රියාවක්. සේම අතීත කාල ක්‍රියාවක් ඇතුළෙම did කියලා උපකාරක ක්‍රියාවක් තියෙනවා. එහි base form එක නැත්තම් මුල් ස්වරූපයත් සමග එකතු වීමෙන් තවදුරටත් කියනවා නම් සේම අතීත කාල ක්‍රියාවක්ම නිර්මාණය වෙලා තියෙන්නේ ඒ අදාළ ක්‍රියාවේ මුල් ස්වරූපයට did නැමැති උපකාරක ක්‍රියාව එකතු වීමෙන්. එසේ නොවන ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද දෙකක් තියෙනවා. ඒ තමයි was සහ were කියලා. මේ ගොල්ලෝ ඇතුලේ එහෙම නැත්තම් මේ ගොල්ලෝ නිර්මාණය වුණේ did එකතු වීමෙන් නෙවෙයි. ඒ නිසා තමයි මේ ගොල්ලෝ නැතර්ථයට හරවනකොට was not wasn't වෙනවා were not weren't වෙනවා. නමුත් මේ new වැනි අතීත කාලයට අයිති අනිකුත් සියලුම ක්‍රියාපද නැතර්ථයට හැරවීමේදී ඒගොල්ලන්ට not එකතු කරන්නේ නැහැ. හේතුව ඒගොල්ලන්ගේ ඇතුලේ තියෙන උපකාරක ක්‍රියාව වන did හොයාගෙන අන්න එයාටයි අපි not එකතු කරන්නේ. එහෙමනම් new ඒක නැතර්ථයේදී කියන්නේ did not know didn't know කියලායි කියන්නේ. මෙන්න මෙහෙම අවබෝධයෙන් යුතුව ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. These children know more than we did at the age. අපි දරුවෝ දිහා බලලා මේ විදිහට සමහර වෙලාවට කියනවා. දැන් දරුවෝ අපිට වඩා ගොඩක් දක්ෂයි. අපි ඒ කාලේ මෙයාලා වගේ දෙයක් දැනගෙන හිටියේ නැහැ. මේ වාගේ හැකියාවන් තිබුණේ නැහැ. මෙන්න මෙහෙම කියනවා. අන්න ඒ අදහසයි මේ කියලා තියෙන්නේ. These children know. මේ ළමයි දන්නවා. More than we did at the age. අපි ඒගොල්ලන්ගේ වයසේදී හිටියට වඩා දෙයක් මේ ළමයි දැන් දන්නවා. ඉතින් මේ දේවල් එදිනදා භාවිතයේදී ඉතාම වැදගත් වෙනවා කියලා ඔයාට දැන් වැටහෙනවා ඇති. මෙන්න ඔබට අනගිය අවස්ථාව. ඔයාට ඉංග්‍රීසි භාෂාව ව්‍යාකරණ ඉගෙන ගන්න ගමන් ඉංග්‍රීසි කතා කිරීම පුරුදු පුහුණු වීමට අවශ්‍ය නම් කුඩා කණ්ඩායමකට එක්තු වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් තනි පන්තියක් ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් ඇරේන්ජ් කර ගන්න පුළුවන්. ඉතින් මේ සඳහා වැඩි විස්තර අවශ්‍ය නම් ඔබ දැන්ම 071.11.22.62 ඔබේ අවශ්‍යතාවය වොයිස් මැසේජ් එකක් විදියට WhatsApp කරන්න. So thank you very much for listening to me. I'm coming again with my next video. Bye bye.